සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් ඔය කල්න ඉන්නවනේ ඉදිරියට තමන්ගේ තාත්තා එක්ක පැටලෙන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවනම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්න කියන කාරණය අද වීඩියෝ එක තුලින් කතා කරන්නටයි මම බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කිරීමට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම මොකක් ගැනද ඔයාලට මේ මොහොතේදී කතා කරන්න උනන්දු වෙන්නේ? කොටින්ම කියනවා නම් දැන් අසේල තමන්ගේ පුතාට තර්ජනයකුත් දැම්ම එතන ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති කරන්නට උත්සාහවත් කරන්න එපා කියලා. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක තමයි කතා කරේ කියන කතාව ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ඇති කරගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න වෙන්නේ. මොකක් ගැනද මම මෙතනදී කතා කරන්නේ? අන්න ඒ ගැන පැහැදිලිවම කතා කරන්නට විශේෂ අරමුණක් අපි හැමෝටම තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි මම මෙතනදී කතා කරන්න ඕනේ. ඉතින් අපි මෙන්න මෙතනදී මේ වගේ සාකච්ඡාවක් ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා කිරීමට උනන්දුවක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක හරහා කතා කරන්නට ඕනේ. ඇත්තටම කියනවා නම් කල්නත් එක්ක කියලා පැටලෙන්නේ ඇත්තටම මහේටවත් එතන කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව මෙතනින් එහාට ඇත්තටම කියනවා නම් නංගිවත් අරගෙන යමු කියලා ඒ කට්ටියට කිසිම කරදරයක් කරන්න ඉඩ නොදී පැමිණෙන නිසයි කියලයි අපිට මෙන්න මේ ගැන කතා කිරීමට අවශ්‍යතාවයක් තියාගන්නට වෙන්නේ කියන කාරණය ඉදිරියේදී මතක් කරන්නටත් අරමුණක් තියාගන්නවා කියන දේ ගැන තමයි මම මේ විදියට ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගන්නේ කියන දේ ගැන. මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට ඔන්න ලෑස්ති වෙනවා කියන දේ ගැන මට මෙතනදී ඔයත් එක්කම සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණය ගැන තමයි අද වීඩියෝ එක තුළින් කතා කරන්නේ. ඉතින් කල්නට අසෙල්ල බණින් අඩුම තරමේ තුවක්කු අරගෙන මොංග බය කරන්නවත් තමන්ට ඉඩක් දුන්නේ නැහැ කියන කතාව කියමින් තමයි ඇත්තටම ලොකු රණ්ඩුවක් මෙතනදී ඇති වෙන්නේ.